දැන් කාලයක් අමරණාත් ඊට පස්සේ දෙමු. තමුසේයි පටන් ගත්තා නේ. කද්දයිස නේද? ඔය වැල්ලා තියෙන දේවල් වලට වැල්ලා තියෙන ඉඳන්ව. ඒවා අපෝ හාරවසන්න එපා. හරි දැන් මොනවද තමුසේට මගෙන් කරෙන්න ඕන? ඊට මං දෙ කිවි. අමරණාත් නතර කරපු තැනින් තමයි මං වැඩේ පටන් ගත්තේ. මේක මට වඩා අමරණාත් ගෙහිනේ. අවුරු මොනවා කිව්වත් මිනිස්සු තාම නන්තදේව ගැන කතා කරන්න කැමති බලන්න කැමති කියවන්න කැමති සර් සර් දන්න දේවල් මට ඔක්කොම කියන්න මොනවද අයිසේ නන්දිතා දේව ගැන මම අමුතුවෙන් දන්නේ හා තමුසලෝයි දන්න කියන දේවල් ටිකම තමයි මම දන්නේ සර් නන්දිතා දේවි කියන්නේ ලෙජෙන්ඩ් එකක් ඒකේ වැලියු එක කවදාවත් අඩු වෙන්නේ නැහැ සර් එයාගේ සිනමා ජීවිතයේදී මහා පත්‍රකාරය ඕන තරම් හම්බෙන්නේ නැති. හැබැයි සර් එයාගේ අන්තිම පැය හම්බුනේ මට. මං ඒකට කලගුණ සැලකුවා මදි සර්. පතිරාජ මේ මැරිච්ච මිනිහ වලවල් ආපහු කොට දාන්න එපා. ඒ මිනිසුන්ට සමාදානේ සතුටු ඉඳ දෙන්න. හරි සර්. අන්න හරි. අන්න එතනට තමයි සර් මට එන්න ඕන උනේ. නන්දා දේවි ගැන ඇත්ත ලියුණා මදි මට. මිනිස්සුන්ට අපහාස කරන නෙමෙයි සර් නන්දිතා දේවි කියන්නේ සිද්ධි ආකරයක් පත්තර පිටු රීල් ගාන ලියන්න පුළුවන් සර් සර් නන්දිතා දේවි මැරුණයි කියන කතාව මැරිලා ගොඩක් කල් වුණාට එයා ජීවත් වෙනවා කියන කතාව ඉපදුනා විතරයි සර් මාත් ඉන්නේ අන්න දෙවනි පැත්තේ සර් මට දන්න ඇත්ත සේරම කියන්න අඩු ගානේ එයා ලංකාවට ආවද නැද්ද කියන එකවත් කියන්න ඇත්ත කතාව නේද? හරි මම ඇත්ත කතාව කියන්නම්. ඇත්ත කතාව මේකයි. තමුසෙට මේ දවස්වල සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. ඒකිනු තමුසෙ හදන්නේ මේ මැරිච්ච මිනිස්සයාගේ මිනිය ගොඩ දාලා ඒක විකුණන්න. අනේ නෑ සර්. එහෙම දෙයක් නෙවෙයි. සමා වරදවා තේරුම් ගන්න එපා සර්. අතිරාජ මේ මට තමුසෙත් එක්ක වාද කරන්න වෙලාවක් නෑ. මම මෙතෙන්ට ආවේ නන්දිතා දේවි ගැන සාකච්ඡා කරන්න නෙවෙයි. මම මෙතෙන්ට ආවේ නිම් මනත නන්දිතා දේවි ගැන වචනයක්වත් පත්‍රේ ලියන්න එපා කියලා කියන්න. තේරුණාද? වේට. ඉල්ලෙක්. නිකෝ වේට. දුප්පත් වුණත් සර් මම පත්‍රකාරයෙක්. මම බඩගින්නේ මැරුණා සර් මට සල්ලි ලොකු නෑ. සර්ට කට වගේම සර් මට මගේ අත විශ්වාසයි. සර් මම තාම විශ්වාස කරනවා නන්තා දේ මැරිලා නෑ කියලා. වැදගත්ම දේ තමයි සර් නන්දිතා දේවිගේ මිනි අඳුනගත්ත එකම කෙනා සර් විතරයි. නීතිය රකින්න සර්ලාන දැක ගොඩාක් නීතිය පණදු අමරණාතුයි මා එදා දැක්ක සර්. පතිරාජ. හොපඩේ. නන්දිතා දේවි මැරුණේ නැහැ. තාම ජීවත් වෙලා ඉන්නවා. හැබැයි එයා පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. නමුත් දැන් එයා මෙහි ඇවිල්ලා ඉන්නවා. මේ දවස්වල එයා කොහෙද ඉන්නේ කියලා හැබැයි මම දන්නේ නැහැ. තමුසට මං එයා මුණ ගැසවන්න. එදාට ලියනවා එයා ගැන. එයාගේ මරණ උත්සාහය ගැන. Thank you sir.
මටනම් හිතෙන්නේ නන්දිතා නෝන තවත් හැංගිලා ඉන්න ඕනේ නැහැ කියලා. මටත් එහෙම හිතෙනවා අංගාරි. නෝන අලුතෙන් ජීවිතයක් පටන් ගන්න. මාත් පුළුවන් උදව්වක් කරන්න. මේ ආත්මෙ නෙමේ කී ආත්මික හරි ඔයා මගේ දුව වෙලා ඉපදෙන්නේ නැති. ඒක තමයි මෙච්චර ලිංගතු. මටත් එහෙම දැනෙනවා. මතක ඇති කාලික අම්ම කෙනෙක්ගේ ආදරයක් දැනෙන්නේ නැති මට නන්ති තනෝනගේ ආදරේ මහමිරක් වගේ දැනෙනවා. ඒක නෙමෙයි ඊට පස්සේ මොකද උනේ කියලා කිව්වේ නෑනේ. ඉතින් චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ට ඕන වුණා ඒගොල්ලන්ගේ හැම චිත්‍රපටියෙම මාව ප්‍රධාන චරිතයට ගන්න. හැබැයි ඉතින් ඒකට රවිචන්ද්‍ර හරස් වුණා. රවිචන්ද්‍රට ඕන උනේ එයාත් එක්ක විතරක් මම ප්‍රධාන චරිත රඟපානවා දකින්න. ඒක හරි වැරදි වැඩක්. ඔව්. එයා ඒ වැරදි හරියටම කළා. ඒක හරි අපූරු කතාවක්. ඇත්ත. එයා ඒ වැඩ හරි අපූරුවට කළා. හරි අපූරුවට කළා. ඒකනේ ඉතින් අන්තිමට මට මෙහෙම කලක් ගියේ. ශා රම්බු මෙතන හරියට හරි වැඩේට සෝෂෝ අපේ ගමේ කෑකෝප්පු වගේ තියෙනවා හොඳ දේ තියෙනවා. මම්ද මේ මිනිසුත් එක්ක කතා කරනකොට ඔබ කටක් කොල්ලන්න එපා හොඳේ. අබ්බදාද කටකොල්ලන්න නේද ඉන්න කියපන් මේ කටකොල්ලන්න එපයි. ලකෝ මං කියන්නේ වචනයක්වත් කතා නොකර හිටපන්. අයි වාක්‍ය හරියට කියන්න අපි තේරෙන්නේ අපළු තත්ත්වයේ කියන තත්ත්වය. කට කියන්නේ හලෝ මම රවිචන්ද්‍ර රාජමන්ත්‍රී. අපි මොකද නදන්නේ? මොකද මේ පැත්තේ? ෆිල්ම් එකක් ෂූට් කරන්න. ඔව් අපේ මේ ලොකේෂන් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක නිසා අපි මේ ලොකේෂන් එකක් හොයාගෙන යනකොට තමයි මෙතන දැක්කේ. මේක ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල්ස් ටාගට් කරලා කරන ෆිල්ම් එකක්. ෂා අහන්නත් සතුටුයි. අපිත් අපිට මේ මිදුල විතරයි ඕනේ. එක මේක ෂොට් එකයි තියෙන්නේ. මේ මිදුල ඊට පස්සේ තමයි අපි ඇතුල. ලිනවට කබර ගියා කකුව කාපු ඩිය බරියා. ෆිල්ම් එක නම මොකද? කබර ගියාද ටිකිරිලියා? මගේ පර්සනල් ඇසිස්ටන්ට් අවුට්. ඇත්තටම මේ මිදුල නම් හරියටම හරි වැඩේට. අපිට මේ පොඩි ෂොට් එකක් ගන්න තියෙන්නේ. පොඩි ෂොට් එකක් කොහොමද? කමක් නැහැ නේද පාවිච්චි කරන්න. ඇත්තටම ෆිල්ම් එකකට දෙන එක නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අපේ නිදහස නැති වෙනවා. මිදුල පොඩ්ඩක් කැඩි වෙනවා. මම දන්න ඕනේ ඒක. අපි හැදි කරන්නේ හොඳට නේද කරලා දෙනවා අපි නේ. ඔව් අපිට මේ මිදුලේ විතරමයි ඒ ෂූට් එක තියෙන්නේ. අපිට ඔබතුමාගේ මේ ටයිටල් එකක් දාලා දෙන්න පුළුවන් ෆිල්ම් එකේ. නැහැ නම නම් නැතුවට කමක් නැහැ. එහෙනම් මිදුල විතරක් පාවිච්චි කරන්න. මම තව චුට්ටකින් එළියට යනවා. වයිෆ් ඉන්නවා ඇතුලේ. මම වයිෆ්ට කියන්නේ. එයා පොඩ්ඩක් පතපත කියාගෙන භාවනා කරගෙන ඉන්න එක වැඩිය ඩිස්ටර්බ් කරන්න. හා හා ඔකේ. Thank you very much. Very much. රාමගිතේ ආදෝමිකේ උඩළු පෙත්තේ. ටීචි. එන්න තමයි. ඒ ඔල්ටි බාගල්. ඒ උඩළු පෙත්තේ.